කහවත්ත වරාපිටියේදී ඝාතනයට ලක් වූ ඩී.බී. චන්ද්‍රාවතී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණා. කැපුම් තුවාල සහිතව නිවසේ මියගොස් සිටියේදී ඇගේ සිරුර සොයා ගැනුණේ පසුගිය 31 වෙනිදායි. ඇය 60 හැවිරිදී දෙදරු මවක්. අප වාර්තාකරු පැවසුවේ අවසන් කටයුතු සිදු කෙරුණු අවස්ථාවේ ප්‍රදේශයේ විශේෂ පොලිස් ආරක්ෂාවක්ද යොදා තිබූ බවයි. ආම අපි ගින්දරෙන් තමයි මහත්තු ඉන්නේ. රැට ගියාගත්තන් කණ්ඩ බඩේ ගින්දරයි බයයි. එළි වෙන්නේ කවද්ද කියලා. ඒක නිසා අපි පොඩි ළමයින්ට ඉදිරියට ජීවත් වෙන එක අපිට හරියටම අවිශ්වාසයක් තියෙන බය. මේ දැන් මේකේ මුල හොයන්න කියලා. මේකේ මුල කියන්නේ මේක සාමාන්‍ය කෙනෙකුට මේ වගේ දේවල් කරන්න බෑ. කොළඹ අපරාධ කොට්ටාෂය සහ කාවත්ත පොලිස් ස්ථානයේ ඒකාබද්ධව පරීක්ෂණ පවත්වනවා. මේ සිද්ධියේ පිළිබඳව දැන්ට 30 දිනකෙම පමණ ප්‍රකාශ සටහන් කළා. ප්‍රති කීපයකින් පරීක්ෂණ පවත්වනවා. මම හිතන්නේ ඉතාමත් ඉක්මනින්ම අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබෙයි කියලා. දේහය මිහිදන් කිරීමෙන් අනතුරුව ප්‍රදේශවාසී කාන්තාවන් කොටකෙතන මන්සන්දියේ සිට කහවත්ත නගරය දක්වා විරෝධතා පාගමනක නිරත වුණා. මීට පෙර කහවත්ත ප්‍රදේශයෙන් විටින් විට කාන්තා ඝාතන 8ක් වාර්තා වුණා. ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණේ සමීපව පිහිටා ඇති කොටකෙතන සහ වරාපිටිය ගම්මානවල. පසුගිය දිනවල කහවත්ත ප්‍රදේශයේ සිදු සියලුම ඝාතනවල සැකකරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා තියෙන්නේ. කිසිදු ඝාතනයක් දැන් අභිරහස් වෙලා නැහැ. උන්ට එරෙහිව දැන් අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙනවා. මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා කොටකෙතන ප්‍රදේශයේ පොලිස් මුරපල පවත්වාගෙන යනවා. ඊට අමතරව අපි ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකතු වෙලා ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු, ඒගම් ප්‍රජා ආරක්ෂක කමිටු, ඊට අමතරව පොලිසිය නිලධාරීන්ගේ බුද්ධි තොරතුරු රැස් කිරීම, මේ වගේම රාත්‍රී ජංගම සංචාර, පාමුරු සංචාර සියලුම ආරක්ෂක විධිදානය ඇතුළත තියෙනවා.